ල නර ස් ්‍රික්කේ ඳකාඩු ප්‍රදේශයේ අධිකර නමාත්‍යං ශර්තයේ පවත්වාගෙන ලබන මද්‍රව්‍ය නිවාර්ණ ප්‍රතිකාර සහ පුන්රෘද්ධාපන මධ්‍යස්ථාන දෙකක් කන්දකාඩු සහසේනපුර නමින් මෙම නි මධ්‍යස්ථාන දෙක් පවත්වාගෙනු ලබනවා. මෙම මධ්‍යස්ථානයෙන්ක් විශේෂම කදකාඩු මධ්‍යස්ථානයෙන් මීට දින කකිහිපයකට ප්‍රථම වැලිකට බැන්ඳනාගාරය වෙත පැමිණි එක් පුද්ගලයෙු, කොයිඩ් ආසාධිතිකු හැටිට්ට ස්වාගැනීමේ නතුරුව වැලිකඩ බඳනාගාරය සිටපු ඔහු සිටපපු වා්ටු සංකීර්ණයේ සිටපු ඇවලුන්න පCR පීක්ෂණයකට භාජනය කරු ලැබුවා මෙහිදී ඔවුන් කිසිවෙකටත් කොවි දාසාදින නොව ඇති වට තහවරුුණ. මේ අනුව කන්ඳකාඩු ප්‍රතිකාරක නිවාරණ පුන්රෘත්තාපන මධ්‍යස්ථානයේ සිටිපිය අුලුන් සිරු දෙනාමත් පස් පරීක්ෂණ සඳහා භාජනය කරු ලැබවා. ඒ පරීක්ෂණ භාජනය කිරීමෙන් අනොතුරුව ඊයදිනෙදී පන සදධෙනකු මොකාරෙන් කොවිට් ආසාධිනෙ වී ඇතිබවට තහවුරු නමේ පන සදධෙනනාගෙන් එක් කාතාවක් උපදේශිකාාවක් හැටිටි සිටි්න කාන්තාවක් නාන්ඩිය ප්‍රදේශ, මාර්විල නාත්තඩි ප්‍රදේශයෙන් ස්වාගන් ලබුණා ඇ නිමාඩු ගොස් සිටියදී. ඒ අනුව ඇගේ දෙමාපියන් සහ සල්වැසියන් සිලු දෙනම ඒය දිනේම ශ්‍රී ලංකා යුද හමුදා වෙසින් නිදාන කිරීමට නිරෝධාන මධ්‍යස්ථානයක් වෙත රැගෙනගියා. ඊ අමතරව අද උදෑසන්න අපි ලැබුණු පරීක්ෂණ ප්‍රතිඵලවලට අනුව තවත් එකසි අනු හයදෙනෙකුට කොයි ාසාධනෙ වී ඇතිබවට තහවරුණා. මේ අනුව මෙම පුන්රෘත්තාාපන කඳුරුවලින් මේ දක්වා දිසිිය පනස්තුන් දෙෙනකු. කොයිද ආසාධිතයන් හැටියට ස්වාගෙනන ලබතිබෙනවා. මෝවන් සියලු දෙනාම ශ්‍රී ලංකා යුදහමුදාව විසින්. ඒ දිනේද ශ්‍රී ලංකා යුද්ධහමුදාවේ කන්දකාඩු ප්‍රදේශයේ මේ දක්කා පවත්වාගැෙන ගිය නිරෝධාන මධ්‍යස්ථානයක් කොයිච් සඳහම ප්‍රතිකාරග ලබන රෝහලක් හැටියට ය දිනේද පරිවර්තනය කරු ලැබවා විශේෂයම සෞඛ්‍ය මාත්‍යාන්ශයේ සහයෝග ඇතිව මේ සියරු දෙනාම කොවිට් ප්‍රතිකාර කරන රෝහලැවත මේ වනිටත් ඇතුරත් කර ඔවු න්න ප්‍රතිකාර කරමින් සිරින්නවා. මෙම කඳුරු දෙකේම මේ මද්‍රව්‍ය වලට හුරුවවෙච්ච අධිකර නියෝගයක්න් මගින් පුනරෘත්තාපේන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කරපු සිටින සංඛ්‍යාවව සහ ඒයි ඉන්න කාරි මණ්ඩලය ගැත්තම එක්දා සකසිය පණහකට අසන්න සංකියාවක් මේ කඳුරෝ දෙකීම සිටිනවා මේ දක්වා පරීක්ෂණ වාර්තා ලැබුණු ඇවලුන් සම්බන්ධයෙන් බැලුවම තුන් සිය හැත්තපාහක පමණ ප්‍රමාණක CRCR පරීක්ෂණ වාර්තායි ලැබුණේ නමුත් ඊයේ දිනෙත් අද දිනේත් සියලුම ඇවලුන්ගේ පිCRR පරිීක්ෂණ කිරීමට නියමිතයි. බොහෝදුරට ලැබුණු ප්‍රතිඵාලවලට හා සම්බෞග සංසන්ධනය කරල බලුවම. බොහෝදුරට මීති වැඩි ප්‍රමාණයක් කොවි ආසාධනවීමට හැකිාව තිබෙනවා පද්ද ඔවුන් සිටි නාකාරිීදි බැලුවම් පස්සේ. ඉතිං ඒ ප්‍රතිබ්බල බොහෝදුරට තද සන්ධ්‍යාභාගීත් හෙටදිනත් ලැබී කලපි බලාවරොත්තුවෙන් සිටි නො. කෙසේ හෝ. මෙම මධ්‍යස්ථාන දෙක තුළ ඇතිවන මේ තත්ත්වය පවත්තාගෙන යාමට කළ යුතු සියලුම ක්‍රියාමාර්ග මේවන විටත් අපි අරන්ති වෙනවා විශේෂෙන් මෙම මධ්‍යස්ථාන දෙක තුළ කාරය මණ්ඩලේ රාජකාරි කරන්න කිහිප දෙනකු මේ වනවිට නිමාඩුගොස් සිටියා විශේෂම යෙ දිනවෙන නිමාඩුගොස් සිටියා ඔවුන්ගේ බහුතරයක් මේ වන විටත් අපි නැවතත් මෙම පුටුත්තාප පන් මධ්‍යස්ථානක දක්වා රැගෙනැවිත්තිබෙනවා. ඉතාමත් සුළු සංක්‍යාවක් අදදිනේදී වාර්තාකිරමට නමිතිය තිබෙනවා. මේ අයවලුන්ගේ පවුල්ලට අපි විශේෂයම දැනුන්දිීල තිෙනවා නිරෝධයන වෙන්නට කියලා. අදදින කොයිදඩා සත්්්‍යංජයන්ගේ සංඛ්‍යාව ප්‍රකාශ කිරීමත් සමගම ඒත් එක්කම සමහර ගම්මාන හුද කලා කරා කියන යටඇතුමුත්. එත් එකකල් සමහර නගරවලින් කොවිඩ් ආසාධීතයන් ස්වාගත්බවටත් මේ ආකාරයෙන් විවිධ කටකතා පැතරමීින් පවතිනෝ අපි යපකිසි මේ ආකාර තත්ත්ත් තිබෙනවල අනිවාරයෙන්ම මේ බව රටට මෙතෙක්කල් හෙළි කලපු ආකාරයට නිවේදිනේ කිරීමට අපි අනිවාරෙම කටුතු කරනවා මේ දක්වා සමාජයට යෑම වැලැක්වීම සඳහා ගතුතු සියලුම ක්‍රියාමාර්ග රැගෙන තිබෙනවා මන්ද කොවිඩ් ආසාධීතියන් විශේෂයෙන් මෙම රත්පන ධ්‍යස්ථානයේ පුදරෘත්තාපන වෙන අයුලුන් කිසිවකු පුන්්‍රතාපන කඳුරලිං පිටතරීමට කිසිදු හැකියාවක් නැ. නමුත් මේ කාරි මණ්ඩලවල යම්කිසි සුළු පිරිසක් විවිධ ප්‍රදේශල් නිමාඩුගොස් තිිය තිබුණා මේ අයුලුන් සිරව් දෙනා මේ වන විටත් බහතරයක් මේවනත් නැවත කඳුරෝල්ට පැමිණ තිබෙනවා ඉතුරු සුළු පිරිස අද අවසතු පුරාවට ඔවුන් කඳුරුවත රැගෙනීමට කටතු සම්පාදනය කලා තිබෙනවා. මේේ අනුව ඔවන්ගේ පවුලත් නිවස්සලල් ගේප පවුල අයවලුන්ටත් මේමන විටත් අපි නිරෝධයනීමට උපදෙස් ලබාදීල ඕවන්නව නිරෝධායන කිරීමට කටතු කළ තිබෙනවා. ඊට අමතරව මෙම කඳුරුවට පැමිණි. එක සිය දාසෙක් දෙනක් ියන් යුත් කණ්ඩායමක් විශේෂෙන් මාර්තු අපප්‍රේල් මැයි මාසවල මෙම පුන්රුත්තාපන කඳුර සඳහා සංචාරය කිරීමට කිසුදු දෙමපියන්ටෝ නෑතිතු මුදරන්ට අවස්ථාති විලදිබ බැහැ. නමුත් මේ මස්ස හතරවන දින. පුන්රුත්තාපන වනයවරුන්ගේ ඥාතීන්ට දෙනකදී එක සියදාස දෙනෙකවුන්ත් කන්දායමකට යම් කිසි ශාරික දුරස්ථභාවයක් සෞඛ්‍ය ෂේෂත්‍ර උපදේස්වලට අනුව ඔවුන්ට දැක බලා ගැීමට අවස්ථාවක් ලබාදීල තිබුණා මේ සියලු දෙනාම අපි මෙවනිවිට අපගේ බුද්්‍යන්සේ යොදවලා සහ හමුදා පොලිසියෙන් ස්වාගෙන මේ අලුුණුත් නිරෝධයන කිරීමට මේ අවස්ථායි සම්පානය කළලතින සහරය මේ වනුට නිරෝධාන කිීම කටුතු කරලා තිබෙනවා. ඉතින් යම්කිසි ආකාරෙෙන් සමාජයේ වෙත කොයි දාසාදනේ වුණු පුද්ගලය එගෙන් මේ සම්ප්‍රේෂණය වඩදවෙන අවස්ථාවක් සියල්ලක්ම අපි මඟ හැරීමට සියලුම කටුතු සුද්ද කරල තිබෙනවා යම්යක් තිබෙනවානං රජ ප්‍රවෘති දෙපාර්තු ේතු විසින් කියන ප්‍රෘත්ති වලට පමනක් හු කන් දෙන්නෙ කියලාිේ මේ වස්ථ මත් කාරයි ඉල් සි ල් ලබ.